ටෙස්ට් ප්ලේ කෙනෙක් තියෙන්න ඕනේ ඕනම කන්ඩිෂන්ස් වලට ඕනම බෝලින් ඇටැක් එකකට සෙල්ලම් කරන එක තමයි මම හිතන්නේ ඒක තමයි ඒක තමයි ටෙස්ට් කරනවා කියලා කියන්නේ ඉතින් අපි දන්නවා නිව්සීලන්ඩ් වලට වඩා නිව්සීලන්ඩ් හොඳ ක්වොලිටි බෝලින් ටීම් එකක් හැබැයි අයර්ලන්ඩ් කියන මම හිතන්නේ බෝලින් ලයින් අප් එකත් එහෙම අන්ඩර්ස්ටිමේට් කරන්න බෑ ඒගොල්ලෝ හොඳට බෝල් කරා හැබැයි ඒගොල්ලන්ගේ අර එකම දේ තියෙන්නේ අර ඒගොල්ලෝ මේ ෆෝමැට් එකේ ගොඩක් කල් ගහලා නැති හින්දා ඒගොල්ලන්ට හරියට ඒ ෆීල් සෙටින්ග්ස් ඒ ලයින්ස් ලෙන්ස් ඒවා තමයි ඒගොල්ලන්ට තාම අල්ල ගන්න අමාරු වෙලා තිබ්බේ ඉතින් මොකද ඒගොල්ලෝ ගොඩක් වයිට් බෝල් ක්‍රිකට් එකක් ගහන හින්දා ඒ ෆීල් එක තමයි ගොඩක් කට යූස් කරේ ඉතින් මම හිතන්නේ ඒක අපිට පොඩ්ඩක් ලේසි වුණේ සිංගල් ඔප්ෂන්ස් ගොඩක් තිබ්බේ ඒවත් එක්ක නමුත් මම හිතන්නේ ඒගොල්ලෝ සෙල්ලම් කරනකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාට ඒක ඒ ලෙවල් එක ටෙස්ට් ක්‍රිකට් එක ගැන ඉගෙන ගනි නමුත් මම හිතන්නේ මේකත් එක චැලෙන්ජ් එකක් හැම ප්ලේ කෙනෙක්ටම කොහොමද ඒ කන්ඩිෂන් එකකින් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා මේ වගේ බෝලින් යුනිට් එකට සෙල්ලම් කරන්න කියලා. ඔව් මම හිතන්නේ මම ඔස්ට්‍රේලියා සීරීස් එකේ නම් මට ලකුණු 80 ඒවා 50 ඒවා ගොඩක් තිබ්බා. ඒ වගේම පකිස්තාන වලත් මම ස්ටාර්ට්ස් ගත්තා. හැබැයි එකක්වත් ලොකු එකට කන්වර්ට් කරන්න හම්බුනේ නැහැ. නිව්සීලන්ඩ් වලත් හොඳ ස්ටාර්ට්ස් තිබ්බා. මට ඒක 100 එකට කන්වර්ට් කරගන්න තමයි බැරි වෙටි. මං ඉතින් ඒක තමයි ගොඩක් කරා මම ෆ්‍රස්ට්‍රේටඩ් වෙලා හිටියේ මගේ පේෂන්ස් එක. මොකද මම ගොඩක් ආවට පස්සේ ආයිත් ටෙස්ට් මැචස් සෙල්ලම් කරේ මාස 8කට ඉඳලා පස්සේ. ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක තමයි ගොඩක් වෙලාට තිබ්බේ. හැබැයි මේකේ මට ගොඩක් වෙලා තිබ්බේ මං ඒ දේ කරනවා කියලා ගොඩක් වෙලා විකට් එක ඉඳලා කොහොමද ලොකු එකක් සෙල්ලම් කරන්න කියන එක තමයි මගේ ප්ලෑන් එක තිබ්බේ. ඉතින් ඒ බේසික් පළවෙනි පැය සබයි වෙලා ඊට පස්සේ මම දන්නවා ගෝල් විකට් එක කොහොමද ලොකු එකට කන්වර්ට් කරගන්න කියලා. ඉතින් ඒක අර ගොඩක් මයින්ඩ් එකෙන් ප්‍රෙපරේෂන්ස් තමයි ඕන්ලා තිබ්බේ. ඉතින් ඒක මම හිතන්නේ මට මෙතන ගොඩක් හරි ගියා. සමහර සිටුේෂන්ස් තිබ්බා මයින්ඩ් එක ගොඩක් වෙලාවට ෆ්‍රස්ට්‍රේට් වෙච්ච අවස්ථාවල් තිබ්බා. හැබැයි මම හිතන්නේ මම මෙන්ඩිස් එක ගොඩක් වෙලාවට කතා බහ කරලා තිබ්බා. මම එයාට හැමතිස්සෙම කියලා තිබ්බා මගේ පේෂන්ස් නිකන් අඩු වෙනවා වගේ තේරෙනවා මට පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒක සෑහෙන්න ගොඩක් වෙලාවට මට වැඩ කරා ඒක. ඔව් මම හිතන්නේ අපි ගොඩක් දේවල් අපි මගහැරලා තිබ්බ සෑහෙන දේවල් මම හිතන්නේ විකට් කීපර් ඔප්ෂන් එකේ මම හිතන්නේ ගොඩක් අපි දික් කරලාගෙන ට්‍රයි අවුට් කරා විකට් කීපර් විදිහට. නමුත් මම හිතන්නේ සදීර ඇවිල්ලා ඒ ගැප් එක ගොඩක් වෙලාට ඒක මේව කරලා දුන්නා. මොකද අපි අපේ බැට්ස්මන්ලා හතකින් සෙල්ලම් කරනකොට අනිවාර්යයෙන්ම අපි විකට් කීපර්ගේ බැටින් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපිට දික් කරලා ගොඩක් වෙලාට හම්බුන්නේ නැහැ. නමුත් සදීරෙක් කරලා පෙන්නනවා. මම ඉතින් සදීරගෙන් දැන් මම ගොඩක් වෙලා කතාන්නේ ආයි විකට් කීපින් ඇත්ත ගොඩක් ඉම්ප්‍රූව් කරගන්න කියලා. මොකද ගාල්ලේ කියන්නේ හරි ටෆ් ප්ලේස් එකක් විකට් කීපර් කෙනෙක්ට. මම හිතන්නේ සෑහෙන ලොකු ජොබ් එකක් කරා විකට් කීපර් කෙනෙක් ඉදිරියේ. මම හිතන එයාත් ගොඩක් වෙලාට ඉගෙන ගන්න කියලා. මොකද එයා දැන් තමයි ටෙස්ට් ක්‍රිකට් එකේ මේ වගේ විකට් කීප් කරලා සෙල්ලම් කරන්නේ. ඉතින් මම හිතන එයා ටීම් එකට ඕන දේ කරලා දෙයි කියලා. අනිත් එක ෆලෝන් එක මම හිතන්නේ ඔව් බැට්ස්මන්ලා විදිහට ගත්තොත් අපි ගොඩක් බැට්ස්මන්ලා ඔක්කොම වගේ ගොඩක් රන්ස් ගහලා තිබ්බා. ඉතින් අපිට ඕනලා තිබ්බා මේ හීට් එකේ කොහොමද අපි ඇප්ලයි කරන්න අපේ මේක ෆස්ට් ඉන්ස් එක අපි ඕල් අවුට් කරලා පස්සේ හැමෝටම හිතුණා බැට් කරලා ටික වෙලා දෙමු කියලා. නමුත් සමහර සිටුේෂන්ස් එනවා අපිට ප්‍රෙඩික් කරන්න බෑ. දවස් නැති වෙන්න පුළුවන්. දැන් මේකේ ගොඩක් දවස් අපිට තිබ්බා. නමුත් ඉස්සරහට එනකොට දවස් අඩු වෙන්න පුළුවන්, අපිට කාලය අඩු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කොච්චර අමාරුනත් කොහොමද අපි අපේ අමාරුකම් පැත්තක දාලා අපි කොහොමද ටීම් එක දෙපාරක් කෝල් අවුට් කරන්නේ, ඒ දේවල් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් දැන් අවස්ථාවක් හම් වෙච්ච එක ඒවා ඉගෙනගෙන තිබ්බනම් මම හිතන ඉස්සරහට එනකොට අපිට ඒක ගොඩක් උදව් වෙයි කියලා. ඔව් මම හිතන්නේ මමත් ඇත්තටම ගොඩක් සර්ප්‍රයිස් වුණා. මම හිතුවේ නෑ එච්චර හොඳට ක්ලෝසින් ෆීල් එක කෙනෙක් ඒක ලැබෙයි. විකට් කීපර් කෙනෙක් තමයි. නමුත් ඒ වුණාට බැට් පැඩ් එක මම දන්නේ නෑ ඉඳලා තියෙනවද කියලා මීට ඉස්සෙල්ලා. හැබැයි හිටපු හැම වෙලේම මට පෙවුණා යාරි ගටි විදියට හිටියේ. ඒ කියන්නේ බය නැහැ බෝල්ට හැම වෙලේම කැච් එකක් අල්ලන්න ඒ ඌමනාව යාගේ හිතේ තිබ්බා. ඉතින් ඒක මම හිතන්නේ සෑහෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ටීම් එකට. මේ වගේ තව හොඳ ටීම්ස් එක්ක ගහනකොට හාෆ් චාන්සස් යනකොට ඒ වගේ දේවල් අපිට ෂෝට් ලෙග් ප්ලේයර්ගෙන් අල්ලලා දෙන්න පුළුවන් නම් මම හිතනවා බෝලර්ස්ලාත් ගොඩක් වෙලාවට අප් වෙනවා. ඒ වගේම ටීම් එකේ මොරල් එකත් අප් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඒ ටෝන් එක යා සෙට් කරා පළවෙනි ෆස්ට් ඉන්ස් එකේ පළවෙනි කැච් එකම අල්ලලා. මම හිතන්නේ ඒක යා සෙට් කරා ඒක ඒ මොමෙන්ටම් එක මාර වටිනා ටීම් එකට. ඒ වගේම කීප කෙනෙක් විදිහට යා නිව්සීලන්ඩ් වල ගැහුවත් මම හිතන්නේ යා ගියේ ටොප් ඕඩර් රිප්ලේස් කරන්න. ඉතින් අපිට ඕපන කෙනෙක් විදියට එයාට ගස්සන්න තිබ්බේ නැහැ. නමුත් එයාට චාන්ස් එකක් ආවේ විකට් කීපර් කෙනෙක් විදියට ගහලා බැටින් ෆිල් කරන්න. ඉතින් හැබැයි එයා ඒක හොඳට කරා. ඉතින් නිව්සීලන්ඩ් වල බෝලින් ලයින් අප් එකත් එක්ක එයා ඩීසන්ට් ජොබ් එකක් කරා. මේකෙත් මම හිතන්නේ හොඳ බෝලයක් වැටුණා. නමුත් මම හිතනවා දෙවෙනි ටෙස්ට් මැච් එකේ එයා සාර්ථක වෙයි කියලා.
ඕනම තරගයක් මම හිතන්නේ ඇත්තටම නායකයෙක් විදිහට ජයග්‍රහණය කරන මාරිදර වටිනා ඒක මොන මොන මවුන්ට් එකෙන්ද කොච්චර මාජින් එකෙන්ද කියන එක නෙමෙයි හැම තරගෙම ජයග්‍රහණය කිරීම තමයි වැදගත් වෙන්නේ කණ්ඩායමක් විදිහට ඉතින් පර්සනලි ගත්තොත් මම හිතන්නේ මම ඕනම තරගයක් එක ලකුණකින් හෝ දින්නත් මම හිතන්නේ ඒක ගොඩක් මට වටින තරගයක් වෙනවා ඒ වගේම දිත්ත ශතකයේ මම හිතන්නේ එදා ගොඩක් රස්නෙත් එක්ක මාර අමාරුවෙක් හිටියේ පුළුවන් තරම් ට්‍රයි කරා දවස් ඉවර කරගන්න නමුත් මම හිතන්නේ කන්සන්ට්‍රේෂන් ලෙවල් එක පොඩ්ඩක් ඩවුන් වුණා අන්තිම මොහොතේ ඒව තමයි මම කියන්නේ ගොඩක් හදා ගන්න ඕන කියලා මම අර ගොඩ කාලා පස්සේ ලොකු ඉනින්නක් සෙල්ලම් කරපු වෙනදා ඒව දේවල් සෑහෙන්න බලපෑවා නමුත් ඊළඟ chance එකක් හම්බුනොත් අනිවාර්යෙන් මම ඒක ඒකත් කොහොම හරි හදාගෙන ලොකු ලොකු ස්කෝර් එකකට යන්න තමයි plan එක තියෙන්නේ මයිදන් අවිෂ්කාය ගැන ගත්තොත් එම් අවිෂ්කාය ගොඩක් ආට ඒ ටීම් එකයි අන්ඩර් 19 ඒ ටීම්ස් එක වැඩ කරපු එක්කෙනෙක් ඉතින් මෙතන ගොඩක් කට්ටිය අවිෂ්කායත් එක්ක සෑහෙන වැඩ කරලා තියෙනවා මමත් ගොඩක් වෙලාට SSC ඉඳලා ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න ගොඩක් සෑහෙන වැඩ කරලා තියෙනවා ඉතින් එයා මං හිතන්නේ පර්සනලි අපිව ගොඩක් දන්නවා පොඩි කාලේ ඉඳන් අපි මෙතනට එනකොට කොහොමද අපි තිබ්බ දේවල් මොනවද අපි අඩුපාඩු කියන එක මම හිතන්නේ එයා සෑහෙන දේවල් දැකලා තියෙනවා ඉතින් මම හිතන්නේ එයා ගොඩක් කරලා අපිට කරන්නේ මේ දේවල් මතක් කරලා දෙන එක මොනවද අපි ෆේල් වෙලා ඉන්නකොට මොනවද අපි කරේ ඒ වැරදි පොඩි 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 දේවල් ඒ කියන්නේ අර 1% කියලා තමයි හැමදෙස්සම අවිෂ්කාර කියන්නේ මේ දේවල් එයා මතක් කරලා දෙනවා ඒ වගේම ගොඩක් කොන්ෆිඩන්ස් දෙනවා ඉතින් මම හිතන්නේ ඒවා ගොඩක් වැදගත් එන්වයරන්මන්ට් එකේ ඉදදී බැට්ස්මන් කෙනෙක්ට ගොඩක් ඒක මාරු ඉදිරි වුණා වෙනවා කොන්ෆිඩන්ස් කියන එක ඉතින් මම පර්සනලි මම හිතන්නේ මට ගොඩක් බෙනිෆිට් වුණා ඇවිල්ලා කතා අරපු දේවල් එක්ක මගේ බැට් ඇන්ගල්ස් ඒව මේවා ප්‍රැක්ටිස් නෙට් එකේ බැට් කරනකොට එයා කියනවා මගේ මොන හරි පොඩි අඩිපාඩුවක් හරි දැක්කොත් එයා මට අක්ගාලා කියනවා මොකද එයා මාත් එක්ක සෑහෙන කාලයක් මම එයාගේ යටතේ සෙල්ලම් කරලා තියෙන නිසා ඉතින් මම හිතන්නේ මට වගේ මැනිත් අයටත් ගොඩක් උදව් වෙන්න ඇති එයාගේ ඇඩ්වයිසර්ස් මම හිතනවා ඒ දේවල් එක්ක ගොඩක් කට්ටිය මෙතන පර්ෆෝම් කරන්න මම හිතන්නේ සෑහෙන සපෝට් එකක් අවිෂ්කාගෙන් හම්බුණා කියලා ඔහොම හිතනවා මම ප්‍රාත්‍යක්ෂ සෙල්ලම් කරනකොට NSL එකේ ඉඳන් මම සෙල්ලම් කරනකොට මම දකින්න ඔහුගේ ඒ ලයින් ඇන් ලෙන්ත් එක කියන්නේ මම රංගන අයියගෙන් දැක්ක ලොකු වැඩි දේවල් කරන්න හදන්නේ යා කරන්නේ බෝලේ හරිතරට දාලා එතනින් බෝලේ පුළුවන් තරම් ටර්න් කරන එකයි කෙලින් කරන එකයි ඉතින් බේසික් දේවල් තමයි මම ගොඩක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙක්ගෙන් මොකද අපි බේසික් දේවල් හරියට කරාම අපි දන්නවා මෙතන විකට් එකේ මාර සපෝට් එකක් තියෙනවා ස්පිනර්ස්ලාට හැබැයි ඒ සපෝට් එක ගන්න අපිට නිකන් ස්පිනර් කෙනෙක් වුණාට කරගන්න බෑ හැමතිස්සෙම පුළුවන් තරම් ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න හරි ඒරියාස් වල බෝල් කරන්න ඕනේ ඉතින් මම ප්‍රබත් ටීම් එකට ආපු ගමනවත් මම මුලින්ම කිව්වේ පුළුවන් තරම් හරි ඒරියාස් වල බෝල් කරන්න වැඩි මිස්ටේක්ස් පුළුවන් තරම් අඩුවෙන් කරලා ඔයාට තියෙන නිකන් හරි ලෙන්ත් එකේ ලයින් එකේ දාගෙන ඉන්න කියලා විතරයි මම හිතන්නේ ඒක එයා තාමත් මේ විදිහට බෝල් කරනවා ඉතින් මම වෙන මොනක්වත් වැඩිය මෙයාට කියන්න පුළුවන් තරම් බෝලේ අතර දීලා ඔයාගේ බේසික්ස් කරන්න කියලා තමයි කියන්නේ ඉතින් එයා දන්නා එයාගේ ජොබ් එක මොකද්ද කියලා ටීම් එකේ කරන්න ඕනේ දේවල් මොනවාද එයාට දාන්න ඕනේ ෆීල්ඩ් සෙටින් ඉතින් ඒ හැමදේම මෙයා වේලසන ප්‍රිපෙයා වෙලා ඇවිල්ලා මැච් එකට ඕන වෙලාවේදී මේ දේවල් එයා හරියට 100%ක් කණ්ඩායම ලබා දෙනවා මමද කණ්ඩායමේ හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා මම හිතන්නේ නවක ක්‍රීඩකයෙක්වත් මම හිතන්නේ හොඳින් ක්‍රීඩා කරා නමුත් මම තාම හිතනවා අපි අපිට දෙන්න පුළුවන් 100% ම නැහැ කියලා අපි බෝලිං වයිස් ගත්තොත් අපි තාම මට හිතනවා අපි තාම ටිකක් පහළ මට්ටමේ ඉන්නේ කියලා මොකද අපි සමහරක් වෙලාවට හොඳට බෝල් කරනවා සමහරක් වෙලාවට අපි හරියට බෝල් කරන්නේ නැහැ නිකන් ඔහෙ යනවා වගේ මට තේරෙනවා ඒ කියන්නේ හරි ප්ලෑන් එකක් නැතුව කියන අපි ප්ලෑන් එකක් දැම්මම ඒ ප්ලෑන් එකට ඇප්ලයි වෙන්නේ නැති දෙයක් මම දකිනා ඉතින් ඒ දේවල් අපි සෑහෙන හදා ගන්න ඕනේ මොකද හොඳ ටීම්ස් එක්ක ගානකොට මම හිතන්නේ ලේසියෙන් ලේසි වෙයි කියලා ඉස්සරහට යනකොට හැමෝම මම හිතන්නේ පොඩි ප්‍රමාණයක් ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙන නමුත් ඒගොල්ලෝ ඉස්සරහට යනකොට හැදේ කියලා හිතන හැබැයි ඉක්මනට ඒගොල්ලෝ මැචුව වෙන්න ඕනේ මොකද අපිට ගොඩක් ලොකු කාලයක් නැහැ ලොකු ටෙස්ට් මැච් ප්‍රමාණයක් නැහැ අපිට ඉගෙන ගන්න තරයි ඉතින් ගොඩක් කියලා දේශීය ක්‍රිකට් සෙල්ලම් කරලා හම්බෙන හැම අවස්ථාවෙම සෙල්ලම් කරලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන එන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ බැටින් වයිස් ගත්තොත් මම හිතන්නේ ගොඩක් හොඳ කම්බිනේෂන් එකක් අපිට ඉන්න හොඳ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලත් එක්ක ඉන්න ඉතින් බැටින් වල මම අඩුපාඩුවක් දකින්නේ නැහැ නමුත් අපේ එකම එක තියෙන අපි රටින් පිට ගියාම අපි කොහොමද අපේ බැටින් ලයින් අප් එක ඒ කන්ඩිෂන්ස් වලට ඇප්ලයි වෙන්නේ කියන එක තමයි එකම තියෙන අඩුපාඩුව ඉතින් ඒක අපි ගොඩක් හදා ගන්න ඕනේ අපි රටින් එළිය ගියාම කොහොමද අපි ලොකු ඒවා පුළුවන් තරම් ගහන්න කියලා අපි හැමෝම ස්ටාර්ට්ස් ගන්නවා අපි කවුරුත් ලොකු එකට කන්වර්ට් කරන හරි අඩුයි ඉතින් ඒව තමයි අපි හදා ගන්න ඕනේ ඉතින් ඒව ටික හදාගත්තොත් මම හිතනවා අපි අපිට ඕනම රටකට ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා කියලා ඔව් අතරම කියන්නේ ගාල්ලේ
මයිතන අපි ගොඩක් හොඳ දේවල් කරලා තිනවා ජයග්‍රහණ විශාල ඒ කියන්නේ හොඳ ටීම්ස් එක්ක අපි ජයග්‍රහණ කරලා තිනවා ඒකයි මම මේ විදිහට කිව්වේ නමුත් මොන ග්‍රවුන්ඩ් එකුණත් අපේ වගේ තිබ්බට හැබැයි අපි හැමදේම අපි බින්දු විඳන් පටන් ගන්න ඕනේ බැටින් පැත්තේ ඉඳන් බෝලින් පැත්ත වෙනකන් ලකුණු ගහන්න ඕනේ විකට් ගන්න ඕනේ හොඳට ෆීල් කරන්න ඕනේ ඉතින් මේ හැමදේම අපි හරියට කරොත් තමයි අපිට ගාල්ලි වුණත් ජයග්‍රහණ කරන්න පුළුවන් මයිතන මේ හැමදේම අපි හරියට මුලින්නම් අපි කරා අපි හොඳ ස්ටාර්ට්ස් ගත්තා ගත්තා ලොකුවට කන්වර්ට් කරා යටින් එන හැමෝම ලොකුවට කන්වර්ට් කරා ඒ වගේම බෝලින් යුනිටත් ඇවිල්ලා හොඳට බෝල් කරා ඉතින් ඒවත් එක්ක තමයි මම හිතන්නේ මේ තරඟයේ මේ වගේ ලොකු මාජින් එකක් අපිට දිනන්න හම්බුනේ හැබැයි මේකෙන් කියන්නේ අපි දෙවෙනි තරඟයේ අපි හොඳටම කරයි කියලා නමුත් ඒකටත් අපි ආයෙත් මුලින්ම මාන්සි වෙන්න ඕනේ මොනවද කරපු හොඳ දේවල් ඒවත් එක්ක දිගටම අපි මේ හොඳ දේවල් කරගෙන දවස් 2 3 හෝ 4 hari සෙල්ලම් කරන ප්‍රමාණය හැමදෙස්සම අපි හොඳින් සෙල්ලම් කරන්න ඕනේ මැච් එක ජයග්‍රහණය කරන්න දෙවෙනි මැච් එක සංයුතය ගැන තාම අපි කතා කරේ නැහැ තාම මොනවාක්වත් ඒ ගැන හිතලා නැහැ අපි බලන්න ඕනේ විකට් එක කොහොමද කියලා ඉතින් තව දවස් 3 4ක් තියෙනවා අපිට ඊළඟ මැච් එක මේ විකට් එක අපි දකින්න ප්‍රිපරේෂන් වෙන්නේ කොහොමද කියලා බලන්න ඒකත් එක්ක බලලා අපි සංයුතය තීරණය කරනවා කොහොමද අපි යන්නේ මේ දිනපු කණ්ඩායම යනවාද නැත්නම් අපිට වෙනස්කම් කීපයක් කරන්න ඕනද කියලා බලලා අපි ඒක තීරණය කරන ඉස්සරහට